මෙන්න ජයග්‍රාහී ලකුණ අත්කරගන්නවා පන්දුව හතරේ සීමාව කරා සෙමෙන් සෙමෙන් ඇදී ඇදී ජයග්‍රහණය අත්කරගන්නවා. විශිෂ්ට ජයග්‍රහණයක් කර සඳහන් කළ යුතුයි. මුල් ඉනිම පරාජයට පත්වීමෙන් අනතුරු ලකුණු 99 පිටුපසින් සිටි වරාය අධිකාරී කණ්ඩායම NCC කණ්ඩායම පරාජයට පත් කරමින් කඩලු හතරක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා කටුනායක චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණයේදී. තර්ගේ පන්දුවට පහර දුන් ආකාරය යොහන්ඩ සිල්වා ලකුණු 23කට දැවී ගියා. කොම්ප්ටන් ලකුණු 21ක් ලබා ගත්තා. රංගන ලබා ගත්තේ ලකුණු 51ක් අර්ධ ශතකයක් වාර්තා කරපු ක්‍රීඩකයා. මනිෂාන් ලකුණු 46කට දැවී ගියා. විහන් රූපසිංහ නායකයාට ලකුණු රැස් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ලියන පතිරණ ලකුණු 45යි. මදුක ලියන පතිරණ ජයග්‍රහණය කරා අවසන් මොහොතේ කණ්ඩායම රැගෙන ගිය ක්‍රීඩකයා ලකුණු 45දී දැවී ගියා. වික්‍රමසිංහ ලකුණු 22යි. අකලංක ගණේ ගමට ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. තරඟේ ජය වාර්තා කරා යනුව 220යි. කඩුලු 4ක විශිෂ්ට ජයග්‍රහණයක් වරාය අධිකාරී කණ්ඩායමට හිමිනවා. පන්දු යැවීමේදී ඇඹුල්දෙනිය පන්දුවර 15 ලකුණු 52යි ලකුණු 52යි. චතුරංගද සිල්වා පන්දුවර 17 පන්දුවයි ලකුණු 45කට එක් කඩුල්ලයි. සචින් පීරිස් පන්දුවර 19 ලකුණු 48කට කඩු 2යි. ලහිරු කුමාර ඊයේ දිනේ ලබාගත් කඩු 2 පමණයි. පන්දුවර 12 ලකුණු 36යි කඩු 2යි. ඊට අමතරව ඇන්ජලෝ පෙරේරා පන්දුවර 6යි ලකුණු 22යි එක කඩුල්ලක් බිඳ දැමීමට. පන්දුවර 76යි එක් පන්දුවක් අවසන්දී ලකුණු 220ක් කඩලු 6කට ලබාගෙන ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය වාර්තා කළා කඩලු 4කින්. අද දිනේ කැපිපේන සිදුවීම් අපට දැන් ලැබීමේ අවස්ථාව උදා වේ තිබෙනවා. ඉතාමත් හොඳ සබන්තාවයක් අද දවසේ ක්‍රියාත්මක කළා. තුන්වන විකට්ටුව වෙනුවෙන් ලකුණු 94ක සබන්තාවයක් ගොඩනැගුවා ගයන් මහින්ෂාන් සහ ඉෂාන් රංගන. මේ ඔහු ඔහුගේ සබන්තාවේ ගොඩනැගෙද්දී එල්ල කරලද පහරවල්. මේ ප්‍රථම කඩුල්ල අද දිනේ දැවී ගිය අවස්ථාව. මේ දක්ෂ උඩ පන්දු රැකීමක් හමුවේ ගිහාන් රූපසිංහ ලකුණු නොලබා දැවී ගිය ආකාරය අපට දක්නට ලැබෙන. ඉන් පසුව මදුක ලියන පතිරණ ඉතා දක්ෂ අන්දමින් හොඳ ඉනිමක් ක්‍රියාත් කළා. ඔහුට අනගේ සහයක් ලබා දුන්නා ප්‍රශාන් වික්‍රමසිංහ. ග්‍රන්තරයෙන් තමාගේ ඔෆ් ස්ටම්ප් එක දෙසින් පහරවල් එල්ල කරමින් මේ කඩුල්ලක් බිඳ වැටුණු ආකාරය. මදුක ලියන පතිරණ එක්ස්ට්‍රා කව කලාපයෙන් 4 පහරවල් කිහිපයක්ම එල්ල කිරීම සමත් වුණා. ඔහුගේ කැපී පේන ඉනිම අද දවසේ ලකුණු 45ක් ලබා ගත්තා මදුක ලියන පතිරණ. ඔහු අලංකාර ලොෆ්ට ඩ්‍රයිව් පහරකින් 4 පහරක් ලබා ගත්ත ආකාරය. නිරන්තරයෙන් ඔහු පියවර කිහිපයක් ඉදිරියට පැමිණ ලොෆ්ට ඩ්‍රයිව් පහරවල් වලින් 4 පහරවල් ලබා ගන්න ආකාරය අද දිනේ අපට දක්නට ලැබුණා. ඒ වගේම ස්වීප් පහර ඉතා හොඳින් එල්ල කිරීමට සමත් ක්‍රීඩකයෙක් බවත් මදුක ලියන පතිරණ අද දවසේ ප්‍රදර්ශනය කළා. ඉතාමත්ම දක්ෂ අන්දමින් පන්දුවට පහර එල්ල කරමින් ජයග්‍රහණයට එක ලකුණක් තිබියදී තමයි ඔහුගේ දැවියාම් සිදුන මේ ආකාරයෙන් ස්ටම් කිරීමකට හසු. මේ ජයග්‍රාහී අවස්ථාව යනුව විශිෂ්ට ජයග්‍රහණයක් කඩලු 4කින් වරාය අධිකාරී කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා. ඒ සාරාංශය NCC කණ්ඩායම ලකුණු 220යි. පිරිතුරු ඉනිම වරාය අධිකාරී කණ්ඩායම 121යි. NCC නැවත වරක් දෙවෙනි ඉනිමේ අසාර්ථක වුණා 120ක් ලබාගෙන ඒ අනුව 220ක අභියෝගයක් එල්ල කළා වරාය අධිකාරී කණ්ඩායමට. ඔවුන් සමත් වුණා 220 කඩු 6කින් ලබා ගන්නට. රංගන ලකුණු 51ක් ලබාගෙන දිමනිෂාන් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණා. මදුක ලියන පතිරණ 45යි. ලහිරු කුමාර ලකුණු 36කට කඩු 2ක් සහ සචින් පීරිස් ලකුණු 48කට අද දිනේ කඩු 2ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව මේ තරගයේ ජයග්‍රහණය වාර්තා කළා වරාය අධිකාරී කණ්ඩායම. කඩු 4ක ජයග්‍රහණයක් ලබා ගත්තා